වගේ අදරෙනම් රකින්නවා මං පනවගෙනම් යන්නේ දුරට යන්නේ ඇයි ඔයා අහිංසා එපා කියද්දිම තේජානුත් අහිංසා එක්කම සංදේශකී ත්‍රිවිල්ලකට ගොඩ වෙනවා. ඒ වෙනකොට අහිංසව ඇරලවන්න ආපු තේජාන්ට නිරපරාදේ මහන්සි නොමන ලෙස දන්වන ජගත් අහිංසව ඉස්කෝලෙ ගෙනියන එක සංදේශට බහර දී ඇති බවත් දැනුම් දෙනවා. ඉන්පසු තේජාන් සංදේශ එක්කම ඉන් පිට වී යන අතරේ අහිංසා ඉස්කෝලේ ඇරලා යන්නේ කොහොමද කියන එකට විසඳුමක් සපයන බව තේජාන් සංදේශට කියනවා. ඉතින් තේජාන් ඒ වෙනුවෙන් කුමක් කරනවා විය හැකිද? අහස් මාලිකා අද එතැන් සිට අපි දෝනේ පුළුවන් තරම් අම්මව එක්කන් ගිහිල්ලා එයාව පින්කම් වලට යොමු කරමු. ඒකම ඒ පින් අපි අයියට අනුමෝදන් කරමු. අපි කොහොම හරි හිත හදා ගන්න ඕනේ. අපි ආපහු නැගිටින්න ඕනේ. අපි අම්මා බෝධි පූජාවට එක්කගෙන යන්න තාත්තේ. ඒක තමයි මම එහෙම කල්පනා කළේ. මොකද අම්මව දැන් අපි පුළුවන් තරම් එයාගේ හිත නිවෙන තැන් වලට අපි එයාව එක්ක යන්න ඕන. මට හිතෙනවා ඒකෙන් එයාට ලොකු සෝයක් අත් වෙයි කියලා. අපි කොහොම හරි මන්ට මම අම්මව සනීප කර ගන්න ඕනේ. අම්මා ඉක්මනට සනීප වෙයි කියලා නම් මට විශ්වාසයි. ඒත් මගේ හිතට බය දැනෙන්නේ. ඇත්තටම අම්මා මේ තත්ත්වය ඇත්තම දැනගත්තයින් පස්සේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? අනේ ඒ තත්ත්වය අපිට මෙහෙම වුණේ. එකක් මතක තියාගන්න ඕනේ. දැන් ඔයා තමයි අම්මගේ මගේ එකම දරුවා. අපිට ඔයාගෙන් තොර ලෝකයක් දැන් නැහැ. කොහේ යන්නද තවත්ද? මම ඔගොල්ලොත් එක්ක ඉන්නවනේ. දෝනි, මේ ප්‍රශ්න තාම කිසිම දෙයක් ඉවර වෙලා නැහැ. මගේ බලාපොරොත්තු වන්නේ මේ විදිහට මේ ප්‍රශ්න දිගින් දිගටම ඇදගෙන යන්න. අනික ඉතින් මට දැන් නැති වෙන්න දෙයක්වත් නැහෙනේ. ඒ කොහොම වුණත් ඔයා නම් කල්පනාවෙම ඉන්න ඕනේ. හැම තිස්සෙම පරිස්සම් වෙන්න ඕනේ ඔයා ගැන. තේරෙනවද? මොකද අම්මටයි තාත්තටයි දැන් ඉන්නේ ඔයා විතරයි. ඔයා තමයි දැන් අපි දෙන්නගෙම එකම පණ. කවුරු මොන දේ ඔයාට කිව්වත් ඔයා ඒ කිසිම දෙයක් විශ්වාස කරන්න එපා දෝනි. ඔයා අපිව අමතක කරන්න එපා. අනේ තාත්තේ, තාත්තා මොනවද මේ කියවන්නේ? දෝනි, ඔයා විශ්වාස කරන්න ඕනේ ඔයාට මේ අම්මා තාත්තා කියන දේ විතරයි. ඔයාට අපි කියන දේවල් ගැන මොනවාම හරි සැකයක් තියෙනවා නම් ඔයා ඒ ගැන අහන්න ඕනේ. අපි Thank you.
නැති කරගන්නේ නැහැ. ඔයාගේ අයියා වගේ. මම හැමදාම ඔයාව පන්න වගේ මම බලා ගන්නවා. ජන් ගෙදර නේද යන්නේ? ඔව්. ඉතින් මං ඇරලා උන්. නෑ කමක් නෑ. ඔය යන්න. කමක් නෑ මං ඇරලා යන්නේ. ඔය ඉක්මනට ගෙදර යන්නකෝ. හයරක. මං ආවේ හයරක නෙමෙයි තේජ. මේක ගන්න. එනි මේක ගන්න සන්දේශ. ගන්න. සල්ලි පාතේජන් මේ උදව්වක් විතරයි මට මේ සල්ලි වැඩක් නෑ සන්දේශ් වා ගන්න මේ සල්ලි මටත් වැඩක් නෑ තේජන් කොදම භූතියක් දැක්කා වගේ ඇමරෙන්නේ දන්නේ නැද්ද අන්න ඇවිල්ලා කවුද ඇවිල්ලා තියෙන්නේ රයිනි මැඩම් රයිනි මැඩම් ඕ මං කාමරේ ඉන්නවා මං අලා නාතල් ෆුල් ට්‍රයි කරා කොහෙද හන්නේ නැහැ කවුරු කවුරුද ඇවිල්ලා තියෙන්නේ රයිනි මැඩම් මීෂා බේබි මොනටද ඇවිල්ලා තියෙන්නේ මේ එයාලගේ බඩු ගෙනියන්න කියලා දන්නේ නැද්ද Pond's White Beauty Villa Dangu Pro Vitamin B3 Plus Portionen Dark Spots Dark Circles Avama Karai Dangu Bata Langatama Balatte Thidulana Pahapat Sama Pond's White Beauty මම්මී යන්න දදා එනවා. අරේ ගෑ ගහන්නේ මොකද? අර සරණයා කියන්නේ අපි ආවා කියලා යන්කෝ. කොහොමද නැති වෙන්නේ? යන්. මොනද? අර නතෝ කොහොමද ඉන්නේ? ආ මොනවද මෙතන මේ වෙන්නේ? ඇයි මං කිව්වේ මගේ බඩු ගන්න මං එනවා කියලා? මම කිව්වේ මම ඉන්න වෙලාවට එන්නේ කියලා. මං කිව්වනේ. ඔයා හිටියා නැත මං එනවා කියලා. මෙතන තමුන්ගේ කිසිම දෙයක් නැහැ. අනේ ඩඩා. මේ කට පියාගෙන බහින එළියට. මේ ඉන්නේ නෙමේ ආවේ. යන්න තමයි ආවේ. මේ යන්නේ මගේ සේරම බඩු අරගෙන. මෙතන තමුන්ගේ නූල් පොටක දෙයක් නැහැ. හා. එහෙනම් මේ සේරම තියාගෙන අර සඳමාලිකම අන්තර. මේකත් මේ ඔක්කොම අන්තර. හරි. හරි. ඒකනේ වෙන්න ඕනේ. මේ ඔක්කොම අන්තර එකයි තියෙන්නේ. සඳමාලිට මේව දෙන්න බෑ. සඳමාලි ඔය වගේ තප්ප දෝරු සයිස් නෙමේ. හා. නැනලා ඉවරයි. නැත්තම් මේ ඔන්න ඔන්න ගාලේ අරගෙන යනවා මකම ඇවිලා යන්න
ඒකට තමයි ආවේ. දැන් ගෙනියනවා ඉතින්. තාත ජගත් අංකලට උදව් කරන කවට කොයිදින් කිසි සපෝට් එකක් නැහැ නේ. ඇයිදම මොකද? පොරොන්දුවක් වුණා නම් ඒක ඉෂ්ට කරන්න ඕනේ නේද? ඔව්. පොරොන්දුවක් වුණා නම් ඉෂ්ට කරගන්න. දැන් මෙයා ක්‍රිකට් අතෑරලද? චමගේ කේස් එකෙන් පස්සේ ඉස්කෝල දෙකටම ක්‍රිකට් අතෑරනවා කි. රහසේ තනමු අහස්මාලිකා. එහෙම දෙයක් වුණාම එහෙම වෙනවා. කාලෙත් එක්ක කාලේ. තාත්තා අපිට බැරිද ජගත් අංකලට කා එකක් කරන් දෙන්න? ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් එකක් වගේ. ඒක වැඩි ගාණක් නැහැ නේ. ආ මේ බලන්නකො මෙයා. එනවා. ඒ මිනිසුන්ට කාර් අරන් දෙන්න අපේ කවුදනේ? හරි මමනේ කියන්නේ. ඔයා මොනවද මේ කියන්නේ පුතා? ගෙදරට ඕන කරන හාල් සිල්ලර ටිකක් අරන් දෙන එක වෙනයි. ඒත් මේ ලක්ෂ ගාණක කාර් අරන් දෙන්න? අනේ රවි ඔයාත් මේ විකාර කතා අහනවනේ. හරි ඉතින් එයාලට තියාගන්න මාරන් දෙනව නෙමෙයි. මේ අමාරු කාලේ පහ වෙනකන් විතරක් උඩරේ මොන්නම් මාසයක් දෙකක් ඒ කායක ඕනේ. දෙයන් කියන්නේ හරි සරේ. හරි. ඔව්. හරි. Thanks up. නාවි? මම පොරොන්දු නැහැ මිනිස්සු උදව් කරන්න. ඒකමද කරන්න බැරි දෙයක් නෙමෙයි. පුතාගේ ගෑනු ළමයා ගැන ඕනවට වැඩිය හොයනවා කියලා දන්නවනේ. ඔව්. ඉතින් ඔයා මේ වගේ දේවල් කරද්දී පුතා තවත් ඒ කෙල්ලගේ පස්සෙන් යනවනේ. සෙලිනා. මම මගේ දරුවන්ට තරකක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ රවි ඔයා මොනවා කරන්න හදනවද කියලා. බලාගෙන ඉපහම දෙන්න මේකයි. පෞලයට මෙච්චර දවසක් කන්න හම්බ කරලා දුන්න গিitar එක ආයේ গিitar එකක් ගන්න මගේ ළඟ සල්ලි නැහැ. Silk Black Shine ස්වාභාවික නෙල් පෝෂණයෙන් 24ක් දක්වා
black shiny kiss kalamba for hair that shines just like us. මේක වැරද්දක් රවි. ඒ මදිවට ඔයා පුතාවත් වැරදි පාරේ අරන් යනවා. මෙච්චර කල් මං කරේත් මට හොන්දේ. ඉස්සරහට කරන්නේත් මට හොන්දේ. සර් පුළුවන්කම තිබ්බනම් මං ඉන්නවා. මට බල කරන්න බෑ. ඒත් මං කැමති තේජන් මේ ටීම් එකේ ඉන්නවනම්. සාරා නෙමේද දවාවේ එක්කන්ගේ? ඒක හම්බෙන් වෙච්ච දෙයක්.